එකක් ඇැවිල්ලා විසි වන සංශෝධනය ගැනත් දෙවනික ඇවිල්ලා ආර්ථිකය ගැන. විසිවනි සංශෝධනය ගැන මුගක් දේවල් තියනවා කතා කරන්න පුළුවන් නමුත් මම අද කතා කරන්නේ යන්නේ ටිකක් සැගවීලා වෙන කරුණු ගැනයි විසිවන සංශෝධනය. දැ එ එකක් ඇැවිල්ලා විසි වන සංශෝධනය තියෙනවා. අදදිස්සි නීති ගෙන්න්න පුලුවන් කියලා දැන් නීති සම්පාදනය කරන්නේ ලෝකේ වටේම ඒ රටේ පාර්ලිමේන්තුවයි එතුවට නීතියක් සම්පාදනය කරන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න නියෝජිතයන් පාලිමේන්තු මන්ත්‍රීවරු ලකය වටේම හිෙමයි කරන්නේ සමහර රටවල්වල පාලිමේන්තු සභා දෙකක් තියෙනවා සාමාන්‍ය සභවක් තියෙනවා සෙනත්ස භහාවක් වගේ එකක් තියෙනවා. ඉංගලන්තේ වගේ පාලිමේතු ති හවස ්ලෝජ්ජ තිනවා ඇමෙරිකාව තිනවා ොංගෙස්්ක තිවස නැටක තිෙන ඉන්දයා වෙත්ත එහෙමයි හොඟක් සත් ඇන්වල සභාව තිනවා එගට වැඩි ලංකාව තියන එක සභහාවයි පාලිමේන්තුව එක සභහවයි. එතුරේ ඒ සභහාව පාලිමේන්තුූ නීතියක් සම්පාධනය කර පුහම සාමාන්‍යයෙන් ඒ රටවල්වල ඒ අනිත් සභාවටත් යනවා අනුවතිය ලබා ගන්න. එතකට ඒකේ යම්කිසි ආවරණයක් තියනෙනවා ජනතාවට ඒ කියන්නේ පාලිමේන්තු මන්ත්‍රී වලට හිතු හි පරිදි නීති සම්පාදනය කරන්නට බැහැ. ඊට අමතරව ලෝකය අම්පිසි ප්‍රතිපත්තියක් තියෙනවා නීතියක් සම්පාධනය කරනකොට රටේ පුර වැසි අට ඒක ප්‍රශ් කරන්න පුළුවන් අධිකරණයක් හරහා. එතකොට ඒක කරන්න කරම දෙකක් තියනවා එකක් ඇවිල්ලා කෙටුම් පතක් ඉදිරිපත් කරපු හාම අධිරණයට ගිහිල්ලා අහන්න පුළුවන් ඒ කෙටුම් පත විවස්ථාන කූලවද නැද්ද කියලා. නැත්තං සම්පාධනය කළට පසුව අධිකරණයට ගිහිල්ලා විවාාගර හන් පුළන් අධිරණයෙන් මේ පාර්ලිමේන්තුවේ සම්මත කරපු නීතිය රටේ වස්ථාව එකඟද සමාන්තර වයනවද නැතන් රටේඒ විවස්ථාව එක ගැටනවද නැද්ද කියලා ඒ ප්‍රශ්නය ගටේ පුරවසයට අහන්න පුළුවන්. කියෙනවා පෝස්්act Judview. එක අනුවත කලාට පස්සෙ පාල්ලිමේන්තුව පුරවැස්සයකට යන්න පුළුවන් අධිකරණයට අධිකරණයට ගිහිල්ලා පාලිමේන්තුව සම්ම කලා ප්‍රශ් කරන්න පුළුවන් මේ නීතිය ඇත්තටම නිත්‍යානුකූලද විවස්ථාව අනුවද කියන එක පුරවැස්සියට ප්‍රශ් කරන්න අයිතියක් තියෙනවා. මේක ඇමෙරිකාවේ තිීනෙනවා මේක ඉදියාවේ තියෙනවා නමුත් ලංකාවේ පුරවැසියට මෙහෙම අයිතියක් නැහැ අප. පාලිේන්තු මන්ත්‍රවරු නීතියක් සම්පානයක අඩ පස්සේ අපේ රටේ පුරුව වැසිට කිසි මයිතියක් නැහැ ඒ නීතිය ප්‍රශ්ට කරන්න. නමුත් අපට පොඩි ඉඩකඩක් තිබුණා ඒ පොඩි ඉඩකඩ ඇවිල්ල නීතියක් වෙන්න ඉස්සලා ඒ කෙටුම් පතක් හැටියට තම ඉදිරිපත් වෙන්නේ ඉස්සලාම කටුම් හතක් හැට ඉදිරිපත් වෙන්නේ ගැසට් එකක් මාර්ගෙන් දැන් විසි වන සංශෝධනයත් ගැසට් එකක් මාර්ගෙන් ඉදිරිපත් වෙලා තියන්නේ. සති දෙහෙකට පස්සුව ඒ පාර්ලිමේන්තුව සභාගත කරනවා පලවෙනි කියවීම කියලා කියනවා පාලිමේන්තුව සභාගත කර පුහාම. ඊට පස්සේ තවත් සතියක් තියනවා ඒ ඕන වෙලාවක මේරට ඕනෑම පුරවැස්සයකට ගිහිල්ලා අධිකරණයට ගිහිල්ලා ඒ කෙටුම් පත ප්‍රශ් කරන්න පුළුවන් එක විවස්ථාව අනුවද නැද්ද කියලා ප්‍රශ් කරන්න පුළුවන්. දැම් මේ විසි වන සංසෝධනය මේ සංඟවල්ලා කරන පොඩි ප්‍රශ්නය ඇවිල්ලා, සි වන සංස්ෝදිනය කියනවා හදිසි නීතියක් කියලා නීතියක් ඉන්දිරිපත් කරන්න පුළුවන්. ඒ හදිසි නීතිය කෙටුම්පතක් හැටියට කෙලීම පාර්ලිමේන්තුවට ගෙනෙල්ල දවස්කින් පාර්ලිමේන්තු අනුමැතිය ගන්න පුළුවන්. මේ හදිසි කෙටුම්පත රටේ ජනාධිපදිතුමාට පමණයි අධිකරණයට ඉන්දිරිපත් කරන්න පුළුවන්. ඉතින් ජනාධිපිත්තුමා කරන්නේ හදිස නීතියක් අවශ්‍යනං හදිසි කෙටුම් පත අධිකරණයට දෙනවා. අධිකරණයට දීල අධිකරණයෙන් කියනවා මට පැ විසිහතරක් තුළ ඔබතුමංල කියන්න ඕනේ මේ නීතිය වම්සිි ගැහළුවක් ප්‍රශ්නයක් තියනවා ද කියලා. පැ විසිහතරයි දෙන්නේ. දැන් අපි දන්නවා ලංකාවේ නඩුවක් අහන්න ගියහාම අවුරුදු දෙකයි පහයි දහයයි පහළවයි විස්සයි විසිපාකටත් ලංකාවේ අඩු යනවා. නමුත් අපි නීතියක් හදනකොට මේ සිවංචෝදන දාලා තියෙන්නේ ජනාධිපතිතුමා බල කරන අධිකරණයට පෑ විසි හතරක් තුලින් මේක දෙන්න කියලා. දන් ජාපත්තුට න්න ඊට විඩි කල්දන්න පුුවන්. නමුත් විශන සංචෝධනය තියෙන්නේ පෑ විසි හතරයෙකුත් කරන්න පුළුවන් කියනයි විසිවනි සංචෝධනය තියෙන්නේ. ඇතු අපි දන්නවා නීතිය කියන්නේ මම සංකීර්ණ දෙයක්. තැහැ විසි හතරහකින් අ මිනිස්ශුරවර එකකතු කර ගන්නත් කල් යනවා. ඒ අද හැදැව හට දුන්නත් හිට හැදව හයෙනකොට ඒ ඒ අයගේ තීරණය දෙන්න ඕනේ ඊළඟ දවස් උදේ ගෙල්ල පාලිමේන්තුවේ හවස පහ වෙනකොටේ අනුමතකර ගන්න පුළුවන්. ඉතින් මේක සාධාරණ ද රටේ පුරවැසිට ඒ ප්‍රශ්න කිරීමට කිසි මයිතියක් නැහැ කිසි මයිතියක් නැහ ඒ ප්‍රශ්න කිරීමට. දැම්ම අපි ඒ පෙරිේද දැක්කා මේ හරක් මස් නැත ගවගාතනය අපි දැක්කා ඒ කතහනම් කරන්න යනවා කියලා. දැන්ඒවගේ නීතියක් උන්නන්ගන්න පුළුවන් කිසිම සාකච්ඡාවක් නැතුව රටේ ගෙනල්ල පෑවිශ්‍යතරින් සම්බත කර ගන්න පුළුවන් ම දැක්ක මුහුණු පපුතේ මෙහම කතාවක්ති නවා මුහුණ පුතති තිබුණන ගතාවක් ගවඝාතනය කළොත් හිරේ යනවා කියලා මිනීමැරුවොත් පාර්ලිමේන්තුව යනවා කියලා මේකයි අපේ රටේ ඇත්තතත්ත්වය මේකයි. ඉතින් මේ හදිස්සි කෙටුම්පත් ගේනකට හදිසි නීතිගේනකට ජනතාවගේ පුරවැසියාගේ අයිතිවාසිකම. නීතිය ප්‍රශ්න කරන්න තියෙන අයිතිවාසිකම සම්පූර්ණයෙන්ම හෝසි වෙනවා විසි වන සංශෝධනය හරහා මෙව සංගවල කරන දේවල් එනිසා අපි මේ විසිවන සංශෝධනය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්න ඕනේ. සිව සංශෝධනය ගැන ම තව එක කරුණක් පමණක් අද කදා කරන්න කැමති ඒ ඇවිල්ලා මූල්්‍යය ගැනයි විගණනය ගැනයි තියන ගැටලුව ප්‍රශ්නය. විසිවන සංශෝධනයෙන් විගණනයේ ස්වාධීනත්වය සම්පූර්ණයෙන්ම නැති කරනවා. විගණනයක් කියලා කියන්නේ. ඒකේ අර්ථදැක්වීම මෙන්ම ස්වාධීනවෙන්න ඕනේ. දැන් ඔබ තුමංලා එක ආයතන වැඩ කරනවා මම පාලිමීන්තුර එන්න ස්ල ආයතනයක වැඩ කලා මමේ ආයතනයේ ප්‍රධාන විධාක නිලධාරිී හටියට හිටියා. ඉතුර මම විදායකයේ ආයතන මම තීරණගන්න ආ මමේ ආයතනය ආදායම් ගැන, ඒ ආයතනයේ ආයෝජන ගැන ඒ ආයතනයේ වියදම් ගැන ඒ ආයතනයේ පඩිගෙවීම් ගැන. සියල්ලක්ම ඒ තීරණ ගන්නේ විදාායක නිලධාරී. මම ගත්තේ ඒ ආයතනය මම ඉන්නකොට ඇැනවතේ ආයතනය අයිතිකරුවන්න්නේ න්න කොටස්කරුවන් කෙලෙ ඉන්නවා. එතකොට ඒ කොටස්කරුවන්ට ස්වාධීනව දැනගන්න ඕනේ. මේ විදාායක නිලධාරී ගන්න තීරණ ඇත්තටම ඒ අයට මේ තීරණ ප්‍රතිලාබයක් ති නොද නැද්ද කියන එක දැනගන්නට ඕනේ. ඒකයි විගණනය ස්වාීනෙන්න්න ඕේ. එතකොට තමයි ගිහිල්ලා ය ොඩි් කකම්පනික් ගිහිලා ගන්නේ. ඒ අඩිට කම්පනක තෝරන්නෙත් ප්‍රධාන විදාායක නිලධරරි නමේ ආයතනය. මම ඒ බැංකුවේ ප්‍රධානයක් වෙලා ඉන්නකට ම නෙමෙයි තේරුවේ. ඒ තෝරන්නේ කොටස්කරුවන් තමයි කවුද විගණනය කරන්න ඕන සමාගම. අපි දන්නවා ලෝක ප්‍රසිත සමාගම් ඉන්නවා විගනය කරන ලංකාවවෙත් ලෝක ප්‍රසිද සමාගම් තියෙනවා ඒ සමාගම තෝර ගන්නේ. ඒ ආයතනෙ කොටස්කරුවන් අයිතිකරුවන් තෝරගන්නේ. විදායක නිලධාරීවත් ප්‍රධාන විදායක නිලධාරිවත් නෙම එකක ස්වාධීන වෙන්න ඕනේ ඒ අයගේ යහපතට ප්‍රද කියන එක ඒ අය බලන්න ඒ අයි ආරක්ෂාවන්න එක හරයි මොකද ඉදිනෙදා තීරණ ගන්නේ ප්‍රධන විදාායක නිලධාරී. රටකත් වෙනසක් නැහැ. ප්‍රධානවිධායක නිලධාරී ඇවිල්ලා රටේ ජනාධිපරිතුමා. අනිත් විදාායක නිලධාරී නැවිල්ලා රටේ කැබිනට් මණ්ඩලය. එතුකටි විගණනය කරනවාවන. ඒ අය ආදායම තීරණය කරනවනං ඒ අය වියදම තීරණය කරනවනං ඒ අය කොන්තරක්තු තීරණය කරනවනං කාටද දෙන්නේ කීටද දෙන්නේ ඒ උක්කම තීරණය කරන වනං ආයජන තීරණය කරනවනං Eප එක මුදල් කොතරටට දාන්නේ කොයි සමාගමටද දෙන්නේ කීයටද දෙන්නේ. ඒවත් තීරණය කරනවනං ඒ අයටම පුළුවන් ද ඒක විගණනයක් කරන්න ඔන්න ඕක තමයි පියහන්න ඕනේ ප්‍රශ්න. විගණනය විධායකයෙන් ස්වාධීන විය යුතුයි. පුද්ගලික ආයතනයක් වේවා රජය වේවා විගණනය අර්ථ දැක්වීමෙන්ම ස්වාධීන විය යුතුයි. නමුත් National auditdit Service කොමිසම එකන ජාතික විගණන සේවා කොමිසන්ම විසිවන සංශෝධනයෙන් අහෝසි වෙනවා. විසිවන සංශෝධනයෙන් අහෝසි වෙනවා. ස්වාධීනත්වය සම්පූර්ණයෙන්ම නැති කරනවා. එතකට අපි දන්නවා විවස්සාාදායට සභාවක් නැහැ. පත්වීම් කරන්න ස්වාධීනත්වයකුත් නැහ. මේ රටේ ජ රටේ ජනාධිපතිතුමා එ සියලුම පත්වීමේ බල තල කොමිස්සන් වල බල තල ජනාධිපතිතුමාගේ අතට එනවා. මම කතා කරන්නේ පුද්ගලයක් ගැන නෙමේ. මම කතා කරන්න රටේ විවස්ථාව ගැනයි ඒ රට ති බයුතු රමෝ ගැන. ඔය පුටුවේ අදක් කෙනෙක් වාඩි වෙලා ඉන්න පුලුවන්. හට තවයික්නෙක්වාඩිවෙලලායි ඉන්න පුුවන් ඔය පුටුවේ. ඉතින් පුද්ගලයාගේ හොඳ නරක බලලා. රටක මේ වගේ තීරණ ගන්නට බැහැ. පුද්ගලයාගේ හැසිරීම බලලා රටක තීරණය ගත නොයුතුයි. අපි හැමතිස්සේම රටක තීරණ ගන්න කොට. අපි විය්හය බලලා. පුරවැස්්‍ය ආරක්ෂාවෙනවද නැද් කියන බලලා තමයි රටේ තීරණය ගන්න ඕනේ. කට විදාන්නන අපේ විවස්ථාවේ එතුොර විගණන දෙපාර්තුමේන්තුවේ ස්වාධීනත්වය නැතිවෙනවා මේ විශසි වන සංශෝධනය හරහා නැත්තම් විගණන දෙපාර්තුමේන්තුව, ස්වාදී නයිවිදායකෙන් කොමිසම හෝසි කරපුොහම ඒ ස්වාදිීනත්වය නැති වෙනවා. එවිත රක්න විගනාාකාදිී ප්‍රතිගෙනෙක්කින්ෙන්වා පුද්ගලය ගැනදෑ මංකතාගනක නිලතාලයක් ගැන. අපේ විවස්ථාවේ කසිය පනස්තුනේ එකේ සඳහන් කරනවා. විගනාකාදිපති දූරයට තිබිය යුතු සුදුසුකම් එතන සඳහන් කරනවා. විසිවනි සංශෝධනය වෙන්නේ මොුවද. නෑ විගනාධිපති තවත් සාමාන්‍යය රාජ්‍ය සේවකේක් කහැටියට තමයි විසිවනි සංශෝධනයෙන් හඳුන්න්නුවන්නේ. සාමාන්‍ය රාජ සේවෙක් කියලා. ස්වාධීනත්වය නැති කරලා තියනවා. එතකොට ජනාධිපති තුමා ඒ විගණනයට විනාධිපතය පත් කරන්නේ රටේ ජනාධිපරිතුමාමයි පත් කරන්නේ. එතකොට හම්බු කරන්නේ කොහොමද වියදං කරන්නේ කොහොමද ප්‍රසම්පාදරණය කටයුතු කරන්නේ ටෙන්ඩර් දෙන්නේ තෙන්ඩඩවර මිල තීරණය කරන්නේ ඔක්කම වෙන්නේ විදාායකයක් හරහා ජනාධිපති කැබිනට් මණ්ඩලය හරහා තමයි ඒ ඔක්කම තීරණනන්තිමට වෙන්න නිලධාරී ඉන්නවා. නිල දරන්නුත් විහයික කොටසක් ඉතින් ස්වාදීනත්වේ නැති වනහාම අර කියනේ මොකද මං හරිටම දන්න සිංහල කියමන මොකද කියනන්නේ මොකද බඩුත් හෝරාගේ මොකදම ොකක්ද කියකි කියන නඩුත් නඩුත් හාම්දුරුවන්ගේ බඩුත් හාම්දුරුවන්ගේ කියලා කියනවා අපේ සිංහල කියවනේ ඒවගේ වැඩක් තමයි මෙතන වෙන්නේ මේ ගන කොිසන් සභාවවනැති රීම ස්වාදී ැත්වේ ැ කිරීමෙන් ඒ විතරක් නෙමෙයි විසිවනි සංශෝධනයේ දැ විගණනය කරන්න ආමාත්‍ය අංශ තියනවවා දෙපාර්තමේන්තුව තියනවා රජය ආයතන තියෙනව කෝපායකෙන් සමහරඒව බලනවා කෝප්පකෙන් අනිත් ඒව බලනවා දෙත ගොට නිව ඔක්කොම ැලෙනවා පාර්ලිමේන්තුවේ ඒව ස්ථාපිත සභවල් පාලිමේන්තුවේ මන්ත්‍රීවරු පත් කල්ලඉන්නවා. ඒ ගන හොල ලන්න. විසි වන සංසෝධනය මේ විගනය කරයුතු ආයතන වලින් අගමැතිකාර්යාලයයි ජනාධිපතිකාර්යාලයයි ඉවත් කරලා තියෙන්නේ. කාට කියන්නද මේක. අගමැතිකාර්යාලයයි ජනාධිපති කාර්යාලයි විගනනය නිවත් කරලා තියෙන්නේ. කාට කියන්නද මේක. කොහොමද එ කාර්යාලයක්ත් විගනයකෙන් ඉවත් වෙන්නේ. හැම කාර්යාලයක්ම. මේවවල ලැබෙන මුදල් ලැබෙන්නේ මේ රටේ පුදුජනතාවගේ මුදල්. කඩේට ගහාම පොලට ගිහාම බඩුවක් ගත්තහම ඒ මුදල ඒ රුපියල තමයි. ඔය අපිට බණ්ඩාගරට ඇවිල්ල බා්ඩාගරන එකේ ආමාත්‍ය අංශවලට කාර්යාලට බෙදල දීලා. ඒ මුදල තමයි. එතකොට කොහොමද මටනං පේනෑ කිසිම ලොජික්ක එකක් මේකේ. හොම ගමැති කාර්යහල්ල ැයි ජනාතිීපති කාරර්යහල්ලැ විගනන නිවත් කරන්නේ. මහ ජනතාවට මහජන නියෝජීතයන්ට අයිතියක් නැත් දාහන්න. මම පාලිමේන්තු්‍රරාපු අලුත කෝප් සභාවේ අවුරුදු පහක්වාඩි වුණා. ඊඩ පස්සේ මමීළඟ අවරුදු පහ කෝප සභවි වාඩි වුණා. හැමදාම අපි ආතන ප්‍රශ් කරනකොට ආමාත්‍යංශ ප්‍රශ්න කරනකොට විගනා කාදි පතිගේ රපෝත්තුව බල්ල තමයි ඒ ආයතනය අපි ප්‍රශ්න කරන්නේ විගනාපතිගේඒ රපොත්තුව බල්ල. එතකට මේ දෙපාර්තමේන්තු දෙක අගමැතිකාරයාලෑ ජනාධිපතිකාරර්යාලයයි කිසිම ප්‍රශ්නයක් අහන්න බෑ කියන තමයි මෙතරන සඳහන් වෙන්නේ. මම හිතන්නේ මේ කරුණනං අනි වායෙන්ම අපි අධිකරණයට යොමු කොළ යුතුයි. මොකද අපි ජනතාවගේ අනුමැතිය ගන්න ඕන්නන් රුපියලක් බදුගහලා ගන්න. ඒ වියදං කරනකොට ඒක ප්‍රශ්න නොකරන්න ජනතාවට අයිතිය නැත්තං. මගේ මතේ ඇවිල්ලා එක සම්පූර්ණයෙන්ම විවස්ථාවට පටහැනි එනිසා ඒක විසෙත් තියෙන්නෙම බැහැ. මඳන්න කොහොමද විශසට දාල තියෙන්න්න කියලා. දැ මම ඒ පෙරේද දැක්කමේ අගමැදිතුමා කියනවා මම කොමිටුවක් පත් කරනවා කියලා විශ්සදිහා නැවත හොල බලන්න කියලා. අඩනම් එක තේරෙන්න්නේෙම නැ. ඒකෙන් අගමැතිතුමාත් දැකල නැහැ වගේ. ස් ඉදරිපත් කල තින ට අගමයිතුමා දැක නැ වගේ. මොක දගම තිත්තුමා දැන් කියනව නම් මම කමිටුවක් පත් කරනවා කියලා. එහෙනම් අගමැතිතුමා මීට ප්‍රථමෙන් මේ දැකළ නැහැ වගේ තමයි අපිට නිගමනයකට එන්න වෙන්නේ. මේක බොහොම කනගාටු සහිතයි. ඉතින් මම සන්තෝස වෙනවා අපේ බිගණන්න නිලධාරීෙන් මේ රටේ ඉන්න රාජ්‍ය සේවකයන්ගේ සංගමය. පශ් කරලා තිනවා මේ දවල් ප්‍රශ්න කරලා තිීෙනවා ඉති මංගේ අය මගේ කෘ්‍රවේදී භාවය සඳහන් කරන්න ඕොනේ මොකද හැම රාජ්‍ය සේවකය අන්ටම සමහට කොන්ද පන නැහැ වැරි දෙයක් වෙනකොට එක ප්‍රශ් කරන්න ඉති විශේෂයෙන්ම සියලුම සංගම ඉන්න විග නිලධාරීන්ට මගේ කෘ්‍රවේදි භාවය මම ප්‍රකාශ කරන්නට ඕ පශ්ණ කරනවට වගේම මම අහන්න කැමැති අනිත් රාජ්‍ය සේවකය සංගම්වලින්ුවත්. ඒගේ අදහස්සුත් බිසි වන සංශෝධනය ගැන ප්‍රකාශ කරන්න ඒ වගේම අපේරට නීති සංගමය ඒ අයගේ අදහසුත් බිසි වන සංශෝධනය ගැන ප්‍රකාශ කළ යුතුයි ආර්ථිකය ගැන වචනයක් කියන්නට යනවා හැමදාම ආර්ථිකය ගැන කතා කරන්න ආපුහාම සාමානය යන්න පස්සට මතය හදාගෙන හදාගෙන යනවා අපිට හම්බුනේ බොහොම අමාරු ආර්ථයකයක් කියලා. ම කථාවනේ සාමානය කිය අගෙන කියගෙන යන්නේ. නමුත් ඒක ඇත්තටම සතිතාාවයක් නෙවෙයි. වර්ධනවේගය තිබුණ කාලයක් සට හයට වර්ධන වේගගේ කාලයයක් තිබුණා. අපේ කාලයේද එක සයට තුනට බැහැල තිබුණ. නමුත් ලෝකයේ වර්ධන වේගයත් බැහැල තිබනේ ඒ කාලය තුළදී. මේ රජය පත්වවා. නොයෙම්බර් මාසේ දාසේවෙනිදා මැතිවර්ණයෙන් පස්සේ. පත් වෙලා ඒ අය පලවෙනි කාර්තුව තුළ පලවෙනි කාර්තුව තුළ ඒ අයගේ වර්ධනය වේගේ රින එකයි දශමහයයි. රින එකයි දශමහයයි ඒන මාර්තු අවසානය වෙනකුට. අපිසිර් දෙනාව දන්නවා රට වැැහුවේ ලොක්් ඩවන් කළේ සතියකට ඉස්සලා. එතකොට පළමනි කාර්තවය වර්ධන වේගේ ලොක්්නව් එකට සම්මානතාවයක් නෑ කෝයිඩක සම්මන්තාවයක් නැහැ එකයි දර්ශම හය. එතුකොටට නොයම්බර් මාසේදී අලුත් බදු ප්‍රකාශනයක් කළා බදු ප්‍රකාශනය කරලා කිව්වා අපි බදු අඩු කරුණෝ කියල සඳහන් කලා මනදුනේ රට ආදායම තුනෙෙන් එකකින් පමණ තුනෙෙන් එකකින් පමණ. ආාෑම රුපල් ම හරටම දන්න නෑ ොදකතාම ප්‍රකාශ කල නෑ රජ රුපියල් බිලියන පන්සිය හයසයකින් හෝ හත්සයකින් එක පාරීන්ම පහලට ආවා. එතකොට ලැබන දත්තවලින් විසයි විස්සේ ජනවාරයදල ජූනිමාසය වෙනකං රාජ්‍ය ආදායම සට විසි අටකින් තිහකින් විතර පහලට ඇවිල්ල තියෙනවා. එ හුණවර්තනය විය දං හැබැයි ඒ කාලය තුළ දෙම සියට දහයකින් ඉහළ ගිල්ල තිීවා. අයවැය පරතරය. අපේ කාලයේදී අරකිවවානි මුකම කඩා විටින කතාව කියනවානේ ආයවැය පරතරය අපි පාලනය කරලා අඩු කරලා අඩුකරලා තියෙනවා ඇවැය පරතරය. අපේ කාලයේදී රාජ්‍ය ආදායම ඉහළගිහිල්ල තිීනවා ක්‍රම ක්‍රමයෙන් ඉහළ ගිහිල්ල තිීෙනවා. වර්ධනය වේගේ මට්ටමකට අපි තියාගෙන ඇවිල්ල තිීෙනවා. එටකට මේ අය ගේ අයවැය පරතරයන් හද සියයට මේ ජනවාරී ජූනයත්තරේ විශ්සයි විස්සේ මම මේ කියන්නේ සියයට හතලිස් එකකින් වැඩි වෙලා තියෙනවා. ප්‍රාග්ධන සංවර්ධන වියදම් කලකෙන් ප ප්‍රා්ධන වියදම් සංවර්ධන වදම් කියලා සියයට හතලිස් හතරකින් පහලට ඇවිල්ලා. ජනවාරි වෙලා ඉන්න ජූනිවෙනකං අපි ගත්තොත් ණය ප්‍රමාණය ගත්තොත් රුපියල් බිලියන දාහකින් වැඩිවෙලා තියෙනවා. ැත්තන් කෝටි ලක්ෂයකින් වැඩි වෙලතිෙනවා. එකන බිලියන දහතුනේ ඉදලා රුියල් බිලියන දහතුනේ ඉදල සමාෙන් රුපියල් බිලියන දහත්තුන් දාහය ඉදලා දහතුන් දහ ඉඳල දාහතර දහ වෙනකන් ඉහල ගිහිල්ලතියවා එක නාය ප්‍රමාණය රුපියල් බිලියන දහකට වැඩිය වැඩි වෙලතියෙනවා ජනවාරී ජූනි අතරෙන් ද. එතකොට වසර තිස් පහකට. විශාලම අයවැය පරතරය දෙදස් විශ්්‍යදී තමයි ලැබෙන්න්නේ යන්නේ. වසර තිස් පහකට පස්සේ. විශාලම අයය පරතරය ලැබෙන්නට යන්නේ මේ වසරේදී. ඉතින් මොකද මෙතර තියෙන ගැටලුවන් මෙතර තියෙන ගැටලුව මේකයි එක කෙන එකඒක ද දෙවල් පිටස හැගෙන්න්න පුළන්. දැංහුවක් කලාට අපි කියන්නේ කෝවිද්ගක නිසා කියලා. ඊට ඉස්සලා අපි කිව්වා පාස්කෝ ප්‍රහාරය නිසා කියලා. ඊට ඉස්සලා අපි කිව්වා. නිත්‍යානුකූල ආණ්ඩුවක් අඩ කූ එකක් තිබබනේ ඒ නිසා කියල කිව්වා ඉට හිස්සල කිව්වා නියග තිබුණා ජල ගැලීම තිබුණකි ඒක බාහිර හතු තියෙනවා. නමුොත් නමුත් ඇත්තටම මේ රජයේ ප්‍රශ්නය ඇවිල්ලා ප්‍රතිපත්ති ප්‍රශ්නයක් තියන්නේ. වැරදි ප්‍රතිපත්ති අනුගමනය කරලා ආදායම නැතිකර ගත්තා ෆිස්කල් ස්පේස්ක නැතිකර ගත්තා. දැන් අපි දන්නවා අපි බලපුහාම වෙන රටවල් දිහා බලපුහාම මේ කොවිද් එක කාරිද මනෝදේයායි කරන්නේ රැකියවල් අහිමි වෙන නිසා කියනවා. රජයෙන් සයට පනහා කරිසියට හැත්ත පහක් ඒ ආයතනවලට කොම්පෙනිිවට දීලා කියනවා සේවකයන් තබාගන්න මාස හයකට රජෙන් ඒ මුදල ලබා දෙනවා. එකට රජයට මුදල තිීනව ලබා දෙන්න. මනුවද මේ ය කළේ මේ අයටඒක කරන්න බෑ. කරන්න විදික් නැහැ ඇයි තිබුණ ආදායම නැති කරගත්ත හම ඒ මුදල තමයි අරගෙන නැවත් ඒක දෙැන්න තිම ෆස්කල් ඉන්සන්ටිව් එක හැඩියට නමුත් ඒකම මේ රජට කරගන්න බැරිුුණ හිති ඒක ම කියන්නේ යග තින් ලොකම ැටුුව විල්ල ප්‍රතිපත්තිමය ගැටලුවක් තියන්නේ. එතකොට අපි බැලුවොත් ආහරවල මිල අපි බැලුවත් එකේ කාහරවල වට්ටක්කාවල අපි මම්බේ බැලුව සැප්තෙම්බර් මාසයේ දෙදස් දහනමේ සැප්තඹර් මාසේ දෙදස් විස්සේ. මේ මම කියන මිල මුදල ඉරාම් වික්‍රමත්ක මුදුමිල්ල නෙමෙයි මේව ඇවිල්ලා අර්ද මහබැංකුවෙන් අර බලනවා අ කසිම ප්‍රයිස් ඉන්ඩෙක්ස්ක බලනවා. ඊට අමතරව හරිද මිලමුදල් ඒ කොළම් බලනවා පිටකොටුවේ තියන මිල මුදල්. ලිතුව මේ එක ලබා ගෙන තියෙනෙ. එතකොටට වට්ටක්කවලමිල හරද දෙදස් දහනමේ දී මේ ඇවි ොක්කොම කිලෝහක රුපියල් සීයි අද එකසිය හැත්ත තුනයි. එකන සියට හැත්ත තුනකින් වැඩි වෙලා තියනවා. කැරැට්වල කිලෝහක ිල රුපියල් එකසිය දාහතරයි අද එකසිය හැට හයයි එකයන්නේ සැප්තමර් මාසේ රුට හතලිස් හයකින් වැඩි වෙලා තිෙනවා. ගෝ අවල මිල ිය අවුද සපතම්බර් මාසය රුපියල් හැත්ත දෙකයි අද රුපියල් එක සිය හැට දෙකයි සයට එක සිය විසි පහකින් වැඩි වෙලා තියෙනවා බෝංචිවල මිල රුපියල් දෙසය තිස්සයයි අද දෙසය හතලිස් පහයි ඒ සයට හතරකින් පමණයි ඒක වැඩි වෙලා තියන්නේ එතකොට පොල්වල මිල රුපියල් තිස්සාට ඉඳලා රුපිය හැට හයකට හිළගිහිල්ල තියවා සයට හැත්ත හතරකින් ඉහළ හිල් තියවා හරිපු වල මිලයට රුපියලික්සි විස්සන් කිලෝය එක රුපෙලකසිේ හතල ස්පාටක හිල තිෙනවා සයට විසි එකකින් ඉහලග හිල්ල තිෙනවා. එතකොට මම කල්පනා කරන්න අර බොහෝම තිත්ත ආහර ඇත්තයෙන්නේ කරවල හරියට මාහරී තිත්ත දේවල තෙන් ටික මතකතියාක නමාරු මට හරද. ර මිලහර්ස සියට විස එකකින් ඉහල ගිහිල්ල තින අරුපිය එකසිේ දහ නමේදල ඉහළ ගිහිල්ල තින කරවවෙලෙ මිලත් ඉහල ගිහිල්ල තයනම්. ඉ දැම්මන් ඇයි මේ මිල දර්ශකය ගෙනන කතාකළලින්. දැන් බදු අඩුකරපුහාම පුදු ජනතාවට තියෙන්නේ පැන එක වාසයක් බදු අඩුකරපුහාම අපි රජේ භාර ගන්නකට දස් පහලවේදී. රිජු බදු, ට ොහක් වෙතර වක්ක්‍රබදුට අසුුවටක් විතර වුණා. අපි මේ සමාජ අසාාරනය දුප පත් මනිස්සුන ති අසාධාරණයක්නේ වක්ක්‍ර බදු වැඩි කරනවා කියන්නේ බඩු මි එකුතු කරනෙක් නේ. අපි එක අඩු කලා. එකඇන්නේ රජුබදු ප්‍රමාණ සයට විසි පහක් කරලා වක්්‍රබදු ගෙනාව පහලට ගෙනව සයට හැත්ත පහකට ගෙනවා. දැම් ොනොෝ දැවිල්ල කරලා තියන්නේ. ඒක අනිත් පැත්ත කඳපිට හරුවලා අර්ද බදු නිදහස්ස දෙනවා කියලා. උද්දමනය නැත්තම් බඩුවල මිල ඉහළට එවෙලා පුදුජනතාවට විශාල පහරක් වැදී තිබෙනම්. එවිතක් නෙම මේ කාලය තුළදී අපි ගත්තොත් විදේශශේෂය ගත්තො. ගියදදස් දහ නමේ ජූනිමාසේ විදේශෂ, ඩොර්වලින්කිව්වොත් ඩොර් බිලියන අටයිදශම නමයය එකන කෝටි අටසේ අනුවයි ඩො. බිලියන අටයි දශම නමය. ඒක දෙදස් විශස ජූනිමාසය. අ ඩොර් බිලියන හයදශම හතකට පහල බැස්සලා නැතන් ඩොර් කෝට හයිසි හැත්තයකට පහල බැහල තියෙන්නේ ඒ ගනනි විදේශේෂය පහලට ඇවිල්ලා නායගෙවීම්වට හෙම එක යුදලා තියෙන්නේ ඇතින් ආදායමක් නැත්තයි වෙනවනේ එතකොට විස්සයි විසි එකෙත් වික්සයි විසි දෙකෙත් තව ඩොර් බිලියන හතරකට වැඩිය හැම ෘරදම ගවන්න වෙනවා එතකොටමක බයානක තත්ත්වයකට ගිහිල්ල තියෙනවා ආනායනය සීම කරලා තියෙනවා අර්දියන් අපිත් කියන්න හැ තියෙන සරුන්ගලේ ඉටි පන්ඳමයිගේඉන්න කියලා. නමුත් අපේ ආර්ථිකය විවෘත ආර්ථිකයක් අපි නිශ්පාදනය කරන්න ඕනේ අපි ජාතින්තර ජාලයයට සම්බන්ධයි. එතකොට ඒකට න ආනායනය කරන්න ඕනේ අපනයනය කරන්න ඒට බැඳන්න. නමුත් ඒකත් මමී රජ ප්‍රතිපත්තිය ගැන කතා කරන්නේ ඒ ප්‍රතිපත්තියත් පොඩට කොල බලන්න ඕේ දැම අපනායනය මේ මාස දෙකතුනේ දී සෑහෙන හොඳ තත්ත්ව එක තියනවා ඒ තත්ත්ව තියන්නේ හේතුව ඇවිල්ල රජය නෙමේ අපේ රටේ පුද්ගලීකන්සේද හොඳ ව්‍යාපාරතිීන පුද්ගලිකන්සේ ඒ වගේම හැක අාවතියනවා පුද්ගලිකන්සේ නමුත් ඉන්දියාවේ රගුරාම් රාජ් හිටපු ආර්බියි එකේ හිටපු ආර්බයයකේ හිටපු ආචාර්යතුමා රගුරාම් රාජන් කියන ඒ පුද්ගලයක්මට ගිය අවුද්ධෙත් වෂින්ටනුවර හුව මුණ ගැසුුණ ඔහු සඳහන් කරලා තියනවා හැබැයි මේ වගෙන කලබල වෙන්න එපා කියල මෙහෙම අපනයනේ මේ වෙලාව තියෙනවන්න එකට හේතුව හු කියනවා පෙන්ටප් දිමාණ්ඩ එකක් තියෙනවා ඒ කියන්නේ අපිට අර්ද සමහාට ජනවාය පබරවාරි මාර්තු අපප්‍රේල් මැයි ජනිීවල අපිට තිබුණ ඉල්ලුම අපිට සපයන්න බැරි වනා අපි නිශ්වාදන හරහා ති හො කිය නො පසුගිය ඉල්ලම දැන් සපයගෙන අනකොට මේ මාසතුන හතරේදී ඒකෙන් ඉන්දියාව වැනි රටවල් අපිට මේ මාස ගණන්වල ගොඩයන්න පුළුවන්. නමුත් ඔහු කියන එක ප්‍රැවට එපා මොකද ඇත්තටම බලපාන්න යන්නේ අනාගතයේදී තියෙන ඉල්ලුම තමයි බලපාන්න යන්න කියලා කියලා. ඉතින් අපිත් මංකිවගේ පුද්ගලි කාන්ශේත මන් සුදිවන්ත වෙනවා නමුත් අපි ප්‍රවේශන් විය යුතුයි. ඉතින් ඉක්දස් නමසය හතලිස් සටේ නිදහසෙන් පස්සේ විශශාලතම පසු බැසීම වෙනි අවුධ දහස් විස්සේ. පලවෙනි කාර්වය ම කිවගේ කෝවිඩ්ඩෙට ඉස්සලා එකයි දශ මහයකින් දළදේශය නි්පාදනය පහලට ගියා. ඉතින් මං අහනවා කෝ දත්තගේ ලහනවා මම රජයෙන්. දැම් පාලිමිේව මෙ සතේම තිබුණනේ දත්ත දුන්නේ නැහැ. කෝ දත්ත කෞද මදත් පලිමේන්තුට ඉදිරිපත් කරන්න ඕන. මට කියන්න රජයේ ආදායම මොකක්ද කියලා ජනවාරි මාසය ඉඳල විස්සයි විස්සේ අගොස්තු මාසය වෙනකම්. මට කියන්න රජය වියදම මොකක්ද කියලා, ජනවාරි මාසය ඉන්දල විස්්යි විස්සේ අගස්තු මාසය වෙනක. මට දැනගන්න ටෝනේ රජයගත්තෙන් අය. ජනවාරි මාසය ඉදල අගෝස්තු මාසට විස්සයි විස්සේ. මේක දක්්වයක්වත් අපිට දීලා නැහැ. අතිරේක ගිණුමක් මේ වෝටවන් කවුන්් එකක් නෙ තිබුණේ. අපි ඒක ගෙනාව ඔක්තෝබර් මාසේ ගෙනල්ලා ජනවාරී ඉඳලා ප්‍රේල් වෙනකං අපි සම්මත කලා රජයට වීදන් කරන්න පුළන් ප්‍රමාණය සම්මත කලා. ඊරවස්ේ ඒය පාලිමෙන් තුර ැවිලි මෙ සම්ම කරගත් අප අගස් මාසය විසිවෙි දන. එතකොටට මට දනගන්න ඕනේ එතකොට අප්‍රේලන අර්ග අවසං වනේ එදා ඉඳලා හරද මැහි මාසේ පලවෙින්ද ඉඳලා. අගොස්තු මාසේ විසිවෙනිද දක්වා රජේ වියදං කෞද අනුමත කළේ මොන නීති අනුවද අනුමත කළේ විවස්ථාවෙන් මට පෙන්න්නන්න කොහොමදේ අනුමත කළේ ඒ විවස්ථාවට පටහැනි. ඒනි අපට දැනගන්නට ඕනේ කෞද්ධ මේ විවස්ථාමය වගකීම ගන්න කියනය. දෙවනිකාර්තුවේ දළදේශය නිෂ්පාදනය වර්ධනය තාම සඳහන් කරලා නෑ. ද සාම සඳහන් කරලා නෑ. මම දැක්කා සමහහාර ආර්ථික විශේෂක්නයක් ලියල තිෙනවා මේ දත්තවලට අතගහන් එපා කියලා ේටම මසාාජින් දත්ත වෙනස් කරන්නේය එපා ඇත්ත දත්ත දැනගත යුතුයි කියලා. එතුර එකයි දශම හය දළදේශය නිෂ්පාදනය අඩුවීම රින එකයි දශම හය අපිට ඇතරම දැනගන්න ඕනේ. සියයට පහද හයද හතද අටද නමයද දහයද කියලා. රින අඩුවෙලා තියෙන්න්නේ කෙන. සත්‍යතාවය දැන ගැනීමෙන් පමණයි හරිමාර්ගයට යන්න පුළුවන් ඉති ස්සල අපි ඇත දැන ගැන න්න නේ ඇත ැනගත්තොත් අපි මේක හරි ගස්ස ගන්න පුළුවන්. ස්තුතියි ප්‍රශ්න කහනන්නෝ තිීනව වන අහන්න පුුව. විසිවන සංශෝධනය ඉන්දිරිපත් කරල තියෙන්නේ රජය ඉන්දිරිපත් කරලා තියෙන්නේ. නමුත් අගමැතිතුමා කොමිටුවක් පත් කරලා තියෙන නිසා මා දැක්ක මම විස අධ්‍යනය කරන්න කියලා. එහෙනම් ඉතින් ඔයාහන ප්‍රශ්නයට මට සම්පහන පිළිතුරක් නෑ. එතකොට අපිට පේන විදිට මේක ජනාධී පපතිතුමා හරහ තමයි එන්න ඇත්තේ. එතකොට සඳහනක්වත් නැහැ මේක කැබිනැට්ට එකේඒවත් සගච්ා වෙලා තිනවා කියලා. අර උදයගමන් පිළ ඇමතිතුමා සදහන් කල තිබුණ කොමිටියකුත් ඉස්සල පත් කරලලා තිබුණා කියල විස්ස ගැන. නමුත් ඒ කොමිටුවත් හම්බු වෙලා නැහැ කියන අදහස් තමයි යොහු දුන්නේ. ඉතින් අපිට හිතන්න වෙන්න එතකොට. ඔ රජේ විදාායකය එක්නෙක් දෙන්න එකුතුලා ෙනපොක් වෙන්න ඇතික. සමගේ ජනබලවේගයේ අපේ පක්ෂේ කිසි කෙනෙක් කියන්නේ නෑ ඕකනිකම් මවපු කතාවක් තේරවානේද. ද එක කතාවල් තියෙනවා අප පක්ෂෙන්නං කවුරුත්ය නෑ. බිලි බාගන්නවා කියන එක ඒ බෑයම ගැන හිතන්න පුළුවන්. එකට හිතන්න හේතුවත් තියෙනවනේ. හිතන්න හේතුව ඇවිල්ලා මේ විසිවැනි සංසෝධනය කැබිනට මණ්ඩලේ. සීමාව ගලවන මන්දන්න මම දන්න මත්ක කාලයෙ නල රට පුරවශයන් කිව අප පෝ කැමිනට් මන්ඩල සංකයා වැඩ ඇමතිවර වැඩ රජ්‍ය ඇමතිර වැඩි නියෝ ජැමතිවර වැඩ දහන නිිසංශෝදය පිුණවාද කළේ අපි දහන නි සංසෝධන ඒ සීම කලා. තියකට සීම කලා අනිත්තැමරට හතලකට සීම කලා. අපි පොඩි ගැටයකුත් ගැහුව එකත් කියන්නේ පයින. ගැව ජති ආ්ඩුව අත් වන වන පාලිමේන්තු අනුමතරගන්න පුුවන් කියල සංක්‍යයාව මුණ ඒකට එක නෑ හරද. ගැටකෙ අපි සීමමා කලක් කොහමහාහරී හද. එතකොට සීම. එතකොට අපක සීම කලාට පස්සත් රට මිනිස්් නාද කිවේ. අප ඒත් වැඩි ගේ කිව. එක තවත් අඩු කරන්න නක. එතකො විසිවනි සංසෝධන මනාදවන කියරන්න සීමවා අප අයින් කරනවා ජනාධපරිතුමා සුදුසේ කියලා තියෙන ප්‍රමාණය අපට දන්න පුළුවන් කියලා මෙතන සඳහකරන්න. එතකොට ඒක මොකටද. ඒ මොකටදක. අවශ්‍යනැහැෙන රට එතකොට ඉබේටම නිගමනකට එන්න පුළුවන්නේ. මිනිසු බිලිබා ගන්න මේගනිකන් ජනාධපත්තුමාට අතට දෙන උපකරණයක් හැටියට අපටි හිතාගන්න පුලුවන් ඉතින් අරිය කතාවට ඇත්තක් තිේ.